KA වරක් KB සමානයි KW බව පෙන්වීම. KA වරක් KB සමානයි KW බව පෙන්වීම. එතකොට ඒක තමයි අපේ මාතෘකාව. KA වරක් KB සමානයි KW බව පෙන්වීම. එතකොට මේ KA කියන්නේ දුබල අම්ලයක විඝටන නියතය. KB කියන්නේ දුබල භෂ්මයක විඝටන නියතය. මේ තියෙන්නේ ජලයේ විඝටන නියතය. එහෙනම් දුබල අම්ලයේ විඝටන නියතය වරක් එයාගේ සංයුග්මක භෂ්මයේ විඝටන නියතය ජලයේ විඝටන නියතයට සමානයි කියලායි පෙන්වන්න ඕනේ. ජලයේ විඝටන නියතයට සමානයි කියලායි පෙන්වන්න ඕනේ. එතකොට මම උදාහරණයක් ගන්නම්. උදාහරණේ තමයි ඇසිටික් අම්ලය සහ ඇසිටේට් අයනේ. මෙන්න මේ පද්ධතිය උදාහරණයට අරගෙන තමයි මේක පෙන්වන්නේ යන්නේ. මම ලියනවා ඇසිටික් අම්ලය සඳහා විඝටනය පෙන්වන සමීකරණය. ඇසිටික් අම්ලයේ විඝටනය පෙන්වීම සඳහා සමීකරණය ලියනවා. මේ ආකාරයට ලියන්නේ. එතකොට මේකට මට KA ප්‍රකාශනය ලියන්න පුළුවන්. KA කියන්නේ ඇසිටේට් සාන්ද්‍රණය වරක් එච්චයින සාන්ද්‍රණය බෙදීම ඇසිටික් සාන්ද්‍රණය. ඔන්න මං ඒකේ KA සඳහා ප්‍රකාශනය පෙන්නුවා. ඊට පස්සේ මෙයා තියෙන්නේ එයාගේ එනායනි සංයුග්මක භෂ්මී. මේක සංයුග්මක අම්ලය කියලා ඔයගොල්ලෝ දන්නවා. ඊට H+ අඩු එක්කෙනා සංයුග්මක භෂ්මී මෙතන. දැන් එයාගේ විකටණයට මම සමීකරණේ ලියනවා. එයා මොකද වෙන්නේ ජලීය ද්‍රාවණයේදී? එයා ජල විච්ඡේදනය වෙනවා. හරි? එයාව ජල විච්ඡේදනයකට ලක් වෙනවා. ජල විච්ඡේදනය වෙලා ජලයෙන් H එකක් මෙතනට ගන්නවා. මෙන්න මේ රිනායනි. එතකොට ඇසිටික් අම්ලය හැදෙනවා. ජල විච්ඡේදනය සහ OH- අයන හැදෙනවා. ඉතින් කෙනෙකුට කියන්න පුළුවන් මේකට අදාළ නියතයට මේ OH- දෙන නිසා, මේක KA අම්ලය නිසා KA කියලා කියන වගේම OH- දීපු නිසා KB කියලා කෙනෙකුට මෙතනට කියන්න පුළුවන්. මේ මේ මෙතනට අදාළ සමතුලිතා නියතයට KB කියලා ලියන්න පුළුවන්. නමුත් මම එච්චර මේකට KB කියලා ලියනවට වඩා මම කැමති මේක මේ ලවණ එක අයන එක ජල විච්ඡේදනයක් කියලා සලකලා මේකට KH කියලා ලියන්න. මට ප්‍රශ්නයක් නැහැ KB කියලා මෙතන ලියුවයි කියලා. නමුත් මම කැමති මේක ජල විච්ඡේදනයක් කියලා සලකලා, මේ ජල විච්ඡේදන ප්‍රතික්‍රියාවක් කියලා සලකලා KH කියලා ලියන්න මම කැමති. KB කියලා ලියුවයි කියලා කිසි ගැටලුවක් නැහැ. නමුත් ඉදිරියේදී මට සිදුවන ඔයගලන්ට සිදුවන සමහර පැටලීම් වලක්ව ගන්න වඩා හොඳ ක්‍රමයේ තමයි මෙතනට KB දාගන්න නැතුව KH දාගෙන යන්නේ කියලා මට හිතෙච්ච නිසා මම KH කියලා ගත්තා. එහෙනම් KH සමානයි දෙකම එකයි අගේ සමානයි. KB කියලා ලියනවා වෙනුවට තමයි මේ KH කියලා ලිව්වේ. දැන් භාෂ්මී කියලා සලකලා KB ලියන්න පුළුවන් OH- දීපු නිසා එහෙම නැත්නම් හරි ලවණයක් කියලා සලකලා අයනයක් කියලා සලකලා එයා ජල විච්ඡේදනය වෙනවා කියලා සලකලා KH කියලා ලියන්න පුළුවන්. දෙකම එකයි. දැන් KH සඳහා අගය වෙන්නේ ඇසිටික් සාන්ද්‍රණය වරක් OH- සාන්ද්‍රණය බෙදීම ඇසිටේට් සාන්ද්‍රණය. ජලය ලියන්නේ නැහැ නේ මේ වගේ ප්‍රතික්‍රියාවකදී, නේද? ඒක නියතයක් නිසා. ඔක දෙවෙනි එක. දැන් අපි KA සහ KB එහෙම නැත්නම් KH අපි දන්නෝ. අපි යමු 6 වෙනි පිටුවට. දැන් අපි පෙන්වන්න ඕනේ මොකද්ද? KA වරක් KB. දැන් මේකෙදී නම් මේක KA වරක් KH ගුණිත KW කියලානේ පෙන්වන්න තියෙන්නේ. හරි. එහෙනම් 6 වෙනි පිටුවේදී මම KA ගුණ කරනවා KB ගේ. නැත්නම් KH ගේ මෙතන විදිහට. KA ගුණ කරනවා KH ගේ. KB ගෙන් ඇත්තටම කිව්වොත් මෙතන ගත්ත විදිහට මෙතන එන්නේ ඇසිටේට් සාන්ද්‍රණය. මම භෞතික අවස්ථා ලිව්වේ නෑ ළමයි, කම්මැලි කමට.
H plus sandani, we bagidan only in the way lakunukapano, Lianna Venua Gulante, without Lilane. Acidic sandani Gunakar noake HKA acidic sandani OH minus sandani acetate sandani. මේ එකම පද්ධතියක තියෙන සංරචක ගැන කතා කරන්නේ. එතකොට අපිට පේනවා මේක මෙතනට සමානයි cancel. මේක මෙතනට සමානයි cancel. දොර අපිට පැහැදිලිව පේනවා KA වරක් KH සමානයි H plus සාන්ද්‍රණය වරක් OH minus සාන්ද්‍රණය කියලා. ඉතින් ඔයගොල්ලෝ හොඳටම දන්නවා H plus සාන්ද්‍රණය වරක් OH minus සාන්ද්‍රණය කියන්නේ කාටද කියලා. මේක KW කියලා දන්නවා. ඒක නිසා KA වරක් KH සමානයි KW. ඇත්තටම KB කියලා ගත්තයි කියලා මට ගැටලුවක් නැහැ. නේද? KA වරක් KH සමානයි KW. ඒක KB කියලා ගත්තයි කියලා ගැටලුවක් නැහැ. හරි ඔන්න එක ව්‍යුත්පන්න කරපු විදිය දැන් අපිට පුළුවන් තව සමීකරණයකට මේක ව්‍යුත්පන්න කරන්න තව කෙනෙකුට ව්‍යුත්පන්න කරන්න පුළුවන් මේක අපි එක ව්‍යුත්පන්න කරන්න හදමු තව කෙනෙකුට හත් වෙනි පිටුව මම මේක ව්‍යුත්පන්න කරන්න යනවා මෙන්න මේ පද්ධතියට Ammonium hydroxide dubala bashme saha ammonium ione tiyena paddhatiyata sanyugmaka amle. Oke utpanna karanne yana. Ethe api dannawa ammonium hydroxide pat wenawa ammonium ione ta saha hydroxide ione ta. Jaliya dravane di. On pat wenawa. Ethin dubala bashmayak nisa yata vigatna niyate KB liyanna puluwan. Ammonium minus sandani, orak hydroxide dina sandani, me about the cost of Lian, no magi think American will live in NH4OH, na, liwa, palavini eka. Then it passes matter Lian Napuluan nilamai, it passes matter Lian Napuluan me. Ammonium ione tadaloveka, ammonium ione, jaledi. Yellow which chedrate laquila Hadano ammonium hydroxide sa H plus. Again, may I jalling which kelagat? May I jalling which kelagatam jalay chicken in the hospital? Oh, idiot, some eagle. Then H plus nid the hospital is some atona make a K A kilali and a puluam, double am lake of egotany. He will not make at the amle at me. It's among it a camathin ahemalia. මං කැමති එක ලවණයක් ජල විච්ඡේදනය වෙලා තියෙන්නේ කියලා සලකලා මෙතනට අදාළව KH ලියන්න. එතකොට මං ලවණෙන් හැමතිස්සෙම ගන්න KH ජල විච්ඡේදනය. අදාළ ලවණෙන් ගන්න ජල විච්ඡේදනය. එතන තියෙන ඇත්ත අම්ලෙන් අම්ලයට අදාළ නියත ඇත්ත භෂ්මයක් තියෙනවා නම් භෂ්මයට අදාළ නියත. හරි අපි ගන්න. අපිට පොතකින් ගන්න පුළුවන් වගේ එහෙම ගත්තා අපිට හරි ලේසි ගානක් හදන්න. හරි. එතකොට මේක KH ලියනකොට KH සමානයි Ammonium hydroxide sandane. Burak HIN sandane. Bidim ammonium minus sandane. Na K check a deno, the only some acre. Then a pipin unknown near some bandi. K chura KB, Nathan K A vara KB, KW gina some bandi pin unknown. Think Mama at 22 Diana. KH වරක් KB මේක KH ගුණ කිරීම KB ගුණ කරලා බලමු KH එක තියෙන්නේ මෙතන ammonium අයන සාන්ද්‍රණය H sorry ammonium hydroxide සාන්ද්‍රණය H අයන සාන්ද්‍රණය විදීම ammonium අයන සාන්ද්‍රණය
ඔහොම තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙන්නේ KB එකේ ammonium සාන්ද්‍රණය, hydroxide අයන සාන්ද්‍රණය, විදීම ammonium hydroxide සාන්ද්‍රණය. දැන් අපිට පුළුවන් සමාන පද කපලා දාන්න. මේකයි මේකයි සමානයි, මේකයි මේකයි සමානයි කපන්න පුළුවන්. එතකොට අපිට ඉතුරු වෙන්නේ H+ UO H- UI විතරයි. එතකොට අපිට පේනවා KH වරක්, KH වරක් KB සමානයි H+ සාන්ද්‍රණය වරක් OH- සාන්ද්‍රණය කියලා. එතකොට මොකද්ද මේ H+ සාන්ද්‍රණය වරක් OH- සාන්ද්‍රණය කියන්නේ? KW ට. හරි, KW ට තමයි H+ වරක් OH- සාන්ද්‍රණය කියලා කියන්නේ. දැන් එහෙනම් අපිට පුළුවන් H+ වරක් OH- සාන්ද්‍රණය දාන්න නිසා KW කියලා ඔන්න සම්බන්ධය පෙන්වන්න. KH වරක් KB සමානයි KW. ඔහොම පෙන්වන්න පුළුවන්. එතකොට ඔයගලන්ට ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඇයි මම මේ KH එකක් අරගෙන දඟලන්නේ? ඇයි මම මේ KH එකක් අරගෙන දඟලන්නේ? මට තිබ්බනේ KA ම කියලා ඒව ගන්න, KB ම කියලා ඒව ගන්න කියලා ඔයගලන්ට හිතෙන්න පුළුවන්. මම ඔයගලන්ට ලේසි වෙන්න තමයි ළමයි මේ දේ කළේ. ඇයි ඔයගලන්ට මම ලේසි වෙන්නේ දේ කළා කියලා කියන්නේ? දැන් ඔයගලන්ට මේක වැදගත් වෙන්නේ ලවණවල pH අගය හොයද්දී. හරි, ලවණවල pH අගය හොයද්දී තමයි මේ සම්බන්ධතාව ඕනේ වෙන්නේ. ලවණවල pH අගය හොයද්දී තමයි මේ සම්බන්ධතාව ඕනේ වෙන්නේ. දැන් උදාහරණයකට ඔයගලන්ට ලවණයක් දෙනවා ඇසිටේට්. ඇසිටේට් තියෙන ද්‍රාවණයක් දීලා ඔකේ pH හොයන්න කියනවා. ඉතුරු දත්ත ටික දෙනවා. ඔකේ pH අගය හොයන්න කියනවා. හරි. අන්න ඒක හොයන්න කියනකොට ඒගොල්ලෝ දත්ත ලෙස දෙන්නේ KA අගය දෙනවා ඇසිටික්ගේ. ඇසිටික් අම්ලයට අදාළ KA අගය දෙනවා. දත්ත ලෙස. එතකොට ඔයගොල්ලෝ මෙන්න මේ සම්බන්ධතාව පාවිච්චි කරලා තමයි ඒක හොයන්න ඕනේ. දැන් එතකොට ඔයගලන්ට පේනවා පැහැදිලිවම මෙන්න මේ සම්බන්ධතාවය අනුව, මෙන්න මේ සම්බන්ධතාවය අනුව ඇසිටික්ගේ KA එක මෙතනට දැම්මනම්, ජල විච්ඡේදන නියතේ ගත්තනම්, එතන KW වගේ දන්නවනම් ඔයගලන්ට ගණනය කිරීම කරගන්න පුළුවන්. අපි ඊගාවට මේ අභ්‍යාස වලට යන්න ඕනේ. හරි, ඊගාවට අපි මේ අභ්‍යාස වලට යන්න ඕනේ. එතන අභ්‍යාසයෙන් අපිට ඒක හොයාගන්න පුළුවන්. ඕකේ, ඇමෝනියම් අයනේ තියෙන ද්‍රාවණයක් දුන්නොත් ඇමෝනියම් අයනේ ලවණයක් දීලා pH හොයන්න කිව්වොත් ඕගලන්ට දෙන්නේ KB යගේ. කාගේද? ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ්ගේ KB යගේ දෙන්නේ, ඇමෝනියාගේ. ඒක තමයි දෙන්නේ. ඒතර ඕගලන්ට පුළුවන් මෙන්න මේ සමීකරණයට ඒ KB පාවිච්චි කරලා ඒ KH හරහා අවශ්‍ය ගණනය කිරීමට යන්න. ඒතර ඕගලන්ට පැටලෙන්නේ නැහැ. ඒ දීලා තියෙන දත්තෙම කෙලින්ම ආදේශ කරන්න පුළුවන් අදාළ සූත්‍රය හරියට දන්න නිසා. මොකද ඕගොල්ලෝ දන්නවා ලවණයට අදාළව මම ලියන්නේ KH, ජල විච්ඡේදන නියතය කියලා තමයි ලවණයට අදාළව ලියන්නේ. දැන් මේ සම්බන්ධතාවය ව්‍යුත්පන්න කළයන් පස්සේ අපි යන්නේ මේ ලවණවල pH අගය ගණනය කරන්න. හරි, මේ සම්බන්ධතාවය දැන් ව්‍යුත්පන්න කළා. අපි යන්නේ ඊගාවට මේ ලවණවල pH අගය ගණනය කරන්න. ශ්‍රී ලංකෝටසේදී අපි ලවණවල pH අගය හොයමු.